මේ ලෝකයේ තියෙන බලවත්ම මොටිවේෂන් එක තමයි බඩගින්න හා ප්‍රතික්ෂේප වීම. ඒ කියන්නේ අතිශය ප්‍රබල වෙන මොටිවේෂන් එක ප්‍රතික්ෂේප වීමයි. මේ වෙනකොට ඔබ කිසි දෙයකින් ප්‍රතික්ෂේප වී නොමැති නම් ඔබ වාසනාවන්තයි. මේ ලෝකයේ නරකම අධකීම නොවිදී ඉන්න තරම් වාසනාවක් තියෙන්න ඕනිද? මොකද මනෝ වෛද්‍යවරයන්ට අනුව අපිට වටින කෙනෙක්ගෙන් දෙයකින් ප්‍රතික්ෂේප වීමේ වේදනාව ඒ මානසික කඩාවැටීම ශාරීරික කඩාවැටීමකට සමානයි. හැබැයි ඒක හිමයි කියලා පැහැදිලි කරන්නම පුළුවන් වචනයක් මේ වෙනකන් තාම මේ ලෝකේ කවුරුත් හොයාගෙන නැහැ. හැබැයි ඒ අද්දකීම් වලට මූණ දීලා ජීවිතයේ අසීරුම දවස් වලින් ඔබ ගොඩ ආව කෙනෙක් නම් ඒ ගැන ඔබ ප්‍රථමයෙන් සතුටු වෙන්න. මේ ලෝකයේ දේවල් දෙකක් තියෙනවා. එකක් පාලනය කරන්න පුළුවන් දේවල්. අනික ඒවා පාලනය කරන්න බෑ. පාලනය කරන්න පුළුවන් දේවල් ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට ගැටලුව තියෙන්නේ පාලනය කරන්න බැරි දේවල් ගැන. අපි මේකට මොකද කරන්න ඕනේ? අපි ප්‍රතිචාර දක්වන විදියයි වෙනස් කරන්න ඕනේ. ඔබ අහලා තියෙනවද ලිනර් පීස් ගැන? මේ ලෝකයේ වටිනම වචන වලින් එකක්. ඔබ කිසිම බාහිර බලවේගයකට බාධා කරන්න බැරි තරම් ශක්තිමත් බලවත් සාමකාමී අභ්‍යන්තර සාමයක් ගොඩනගා ගන්න. මේ ගොඩනගා ගැනීම මගින් ප්‍රතික්ෂේප වීම ඔබ ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගනීවි. ඔබ ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ඒ අය ඔබ නැවත සොයාගෙන එවි. ඔබව අවතක්සේරු කරපු මිනිසුන් ඔබව අඳුනන්නේ කවදා ඉඳන්ද යන්න පුරා චේරු කියන්න පටන් ගනීවි. ඔබ අහලා තියෙනවද කැටි පේරි ගැන? කැටි පේරි කියන්නේ ඇමරිකාවේ ජනප්‍රිය වෙච්ච ගායිකාවක්. කැටි පේරි ඇගේ පෙම්වතා සමග 2010 වසරේදී විවාහ වෙන්න ගන්නවා. බොල හොලිවුඩෙම ඔවුන්ට ආදරය කරනවා. හැබැයි කසාද බැදලා හරියටම අවුරුද්දකට පස්සේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු විදියට ඔහු ඇගෙන් ඩිවෝස් එක ඉල්ලනවා. කැටි අති දැවැන්ත ප්‍රසංගයකට සහභාගී වෙන්න විනාඩි කිහිපයකට කලින් මේ SMS පණිවිඩයක් මගින් ඔහු ඇයට දැනුම් දෙනවා. ඒ මොහොතේ ඇය ළඟින් හිටිය මිතුරා ඇයට කියනවා, කැටි මේ වෙලාවේ ඔයාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඒ ඔයාට ඕනේ නම් මේ ෂෝ එක කැන්සල් කරලා ගෙදර යන්න පුළුවන්. නැත්තම් ඔයා අද ඔයාගේ හොඳම ඉදිරිපත් කිරීම මේ වේදිකාවේ කරන්න කියලා. එතකොට ඔබ හිතන්නේ කැටි මෙතනින් තෝරගන්න ඇත්තේ මොකක්ද? කැටි යනව වේදිකාවට. ඇය වේදනාවෙන් පපුව පුපුරු ගහද්දී ඇයට පුළුවන් උපරිමයෙන් ඇගේ ඉදිරිපත් කිරීම කරනවා. හැබැයි ඇය ඒ ප්‍රතික්ෂේප කිරීම ආශිර්වාදයක් කරගන්නවා. කාලයේ ඇයව කැමින් කැමින් සුවපත් කරනවා. ඇය හොලිවුඩේ ආදායම් පිට ආදායම් වාර්තා තබනවා. වයස අවුරුදු 27 දී මෙරිල් ස්ට්‍රිප් තරුණියට ඕන වෙනවා චිත්‍රපට නිළියක් වෙන්න. ඇය යනවා කින්කොන් චිත්‍රපටියේ තිර පරීක්ෂණයට. නමුත් ඇය ප්‍රතික්ෂේප වෙනවා ඇය එම චරිතයට කැත වැඩි කියලා. ඉතින් ඇය ඇගේ සිහිනය අතහැරියාද? නැහැ. මෙච්චර නිළිය ඉන්න ලෝකයේ ඇය තමා අද වැඩිම ඇකඩමි සම්මානවලට නිර්දේශ වෙච්ච එකම නිළිය. ඇය අද නිකම්ම නිකම් මෙරිල් ස්ට්‍රිප් නොවේ. හොලිවුඩේ ඉතා ජනප්‍රිය වූ සුපිරි නිළි මෙරිල් ස්ට්‍රිප්. ඔබ්‍රා ෆින්ෆිගේ කළු මහත මූණ රූපවාහිනී තිරයට ගැලපෙන්නේ නැහැ කිව්වම ඇය ඒකෙන් නතර වුණාද? කිසිසේත්ම නැහැ. අද ඇය තමා මේ ලෝකයේ වැඩිම ආදායමක් සහ ආදරයක් ගෞරවයක් හිමි එකම නිවේදිකාව. 1985 දී ස්ටීව් ජොබ්ස් තමන්ගේම ආයතනයක් විසින් පහළටම ඇදලා දැම්මම ඔහු තමන්ගේම බිස්නස් එකක් පොඩියට පටන් ගත්තා. නැති වුණ හැම දෙම ඔහු විසින් උපයා ගත්තා. ඔහු පළවෙනි වතාවට ප්‍රතික්ෂේප වුණේ ඇපල් සමාගමෙන් කියලාද ඔබ හිතන්නේ? නැහැ, කිසිසේත්ම නැහැ. ඔහු කියන විදිහට ඔහු මේ ලෝකෙට ඉපදුනේම මේ ලෝකෙන් ප්‍රතික්ෂේප කරන දරුවෙක් විදිහට. වෝල් ඩිස්නි ඔහුව ප්‍රතික්ෂේප කරනවා ඔහු නිර්මාණශීලී මදි කියලා. ඔහු නැවතුණාද? ඔබ හොයන්න. මේ හැමදේම උනේ ප්‍රතික්ෂේප වීම සහ තීන සැබෑ කරගන්න තිබුණ හින්දා නොවේද?
ඔබ පිස්සෙක් වගේ වැඩ කරන්න ඕනේ ඔබේ හීනයට ඔබේ ජීවිතයට වෙනසක් උදා කරගන්න ජේ.කේ. රෝලින් පොත් ප්‍රකාශකය 12කගේ ප්‍රතික්ෂේප වුණා මෙහෙම කැපවීමක් අපිට කරන්න පුළුවන් අපි ජීවිතයේ අන්තිම කඩා වැටුණට පස්සේ පමණයි මිනිස්සු තමන්ගේ ජීවිතේ කඩා වැටි එක්ස්කියුසස් කරගති සමහරු ඒවා මොටිවේෂන් කරගන්නවා ඒ මිනිස්සුන්ව කවදාවත් කාටවත්ම නවත්තන්න බෑ හැමෝම ට්‍රිප් යන්න ප්ලෑන් කරද්දී ඒ අය තමන්ගේ අනාගතේ ප්ලෑන් කරනවා හැමෝම ජොබ් ඉල්ල ඉල්ල ඉද්දී ඒ අය තව කෙනෙකුට ජොබ් දෙන හැටි හිතනවා සිය වතාවක් පෙරදුනත් එයාලා යන්න ඕන තැනට යනකම් උත්සාහ කරනවා ඒ උත්සාහය එයාලා කවදාවත් අතහරින්නේ නැහැ එක මිනිස්සෙක් හිටියා අවුරුදු 65 වෙනකම් ඔහු ඔහුගේ ජීවිතේ ප්‍රතික්ෂේප වෙනවා ඊට පස්සේ ඔහු KFC හොයාගත්තේ අලුත් හේනයක් වෙනුවෙන් වැඩ කරන්න ජීවිතයට වෛර නොකර ආදරය කරන්න හිත හදාගන්න ප්‍රතික්ෂේප වෙන්න තියෙන බය ඔබ විසින්ම නැති කරගන්න ඔබට නැති වෙන්න දෙයක් නැහැ කියලා ඔළුවේ තියාගන්න සුපිරි නිලි දීපිකා පදුකෝන් ඇයි කාලයක් තිස්සේ වඩාත්ම ආදරය කරපු පෙම්වතාගේ ප්‍රතික්ෂේප වෙනවා ඔයා හිතන මේ ලෝකයේ ලස්සනම අයත් කවදා හරි දවසක ප්‍රතික්ෂේප වෙනවා ඔබ ලස්සනමදි කියලා හිතනවා නම් ඔබට වැරදිලා හැමෝටම ආවේනික ලස්සනක් තියෙනවා ඒක හැමෝටම පේන්නේ නැහැ ඔයා හොඳ මදි කියලා හිතනවා නම් ඔයාට වැරදිලා ඔයා හොඳයි හැබැයි ඔබේ හොඳකම ඔබේ හොඳ නොදකින අය වෙනුවෙන් විනාශ කරගන්න එපා ඔබ ඔබේ විදියට ජීවත් වෙන්න ඔබේ හොඳ පැත්ත වගේම නරක පැත්තත් දැනගන්න එක දෙයක් තියෙනවා කියන්න ගොඩ වෙලාවට ඔබේ හතුරා ඉන්නේ ඔබ දෙපස හා ඔබ අවට නෙවෙයි ඔබේ මනස ඇතුළෙමයි ඔබේ ශක්තිමත් සිතුවිලි අඩු කරන ඔබ ඔබටම සීමාවන් දමා ගැනීම ඔබ ඔබේ වගකීම ගන්නවා වෙනුවට ඔබ අනෙක් අයට චෝදනා කරමින් සිටීම මේවා තමයි ඔබේ දවසක හතුර වෙන්නේ දවස ගානේ හැම පුංචි වැඩක්ම හරියට වේලාවට කරන්න බලන්න ඒවා තමයි දවසක ඔයාගේ ජයග්‍රහණය ලඟා කර දෙන්නේ තව කෙනෙක්ගෙන් යැපෙන කෙනෙක් නෙවෙයි තව කෙනෙක්ව රැක බලා ගන්න කෙනෙක් වෙන්න කිසි කෙනෙක්ගෙන් ආදරේ නොලැබුණත් මුළු ලෝකයටම ආදරය කරන කෙනෙක් වෙන්න එවිට ඔබට ඔබේ ලෝකය ලස්සනට දකින්න පුළුවන් වේවි දවසක ඔබ ලෝකයා ඉදිරියේ ලස්සන පුද්ගලයෙක් වේවි